ටවුන් එකේ විෂන් කෑකට ගියා නම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජනබල සේනා උද්ඝෝෂණය අද පස්වරුවේ ආරම්භ වුණේ කොළඹ ලිප්ටන් බටරවුම අසලදී. බැඳුම්කර කොල්ලේ රණවිරු දඩයම ජාතික සම්පත් විකිණීම සිංගප්පූරු කිවිසුම ජීවන බර හා බදුබර ඉහළ යෑම රට බෙදීම ඇතුළු කරුණු රැසකට විරෝධය පළ කිරීම සඳහා මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකින් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ සිටින චන්දිම වීරක්කොඩි, WDJ සෙනවිරත්න හා අනුර ප්‍රියදර්ශන යාපායන මන්ත්‍රීවරුන්ද මේ සඳහා එක්ව සිටියා. ලිප්ටන් බටරවුම් අසල සිට පාකමනින් විහාර මහදේවී උද්‍යානය දක්වා පැමිණි පිරිස එහි එලිමහන් රංගපීඨයේදී රට වනසන බැඩබැරි පරගැති ආණ්ඩුව වහා පළවා හරිමු යන තේමාවෙන් සංවිධානය කළ ජන රැලියටද සහභාගී වුණා. ජන වනසේනා සමගින් අපි ඔබ එකතුව සිටින්නේ මේ අවස්ථාව මේ මොහොතම විට. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පස්වරුවේ රැලියට එක් වුණා. මේ රටේ බෞද්ධරයෙක්ගේ බලාපොරොත්තුව වන අනාගත නායකත්වයට ස්ථිර වශයෙන්ම පත්වෙන මහින්ද රාජපක්ෂ ගරු නායකතුමනි, අපි ඒකාබද්ධ විපක්ෂයට එකතු වුණේ මේ ඊයේ පෙරේද. 16 දෙනාගේ මම දන්නේ නැහැ, 16යි කිව්වහම 15ක් නම් ගලේ කොටපු අකුරු වගේ ඉන්නව 15ක් නම්. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි අපේ සම්පූර්ණ සහයෝගය ඒකාබද්ධ විපක්ෂය තුන මහින්ද මහත්මයාගේ නායකත්වයේ යටතේ මේ ආණ්ඩුව ගෙදර යවන්න අපි ලබා දෙනවා කියන එක අපි පැහැදිලි කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමනි, තවත් නුදුරු දිනකින් ඔබතුමා ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන්න නියමිතයි. එදාට ඔබතුමා නම් කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක නොවේයි, රටේ ඊළඟ ජනාධිපතිවරයා කියන එක අපි සිහිපත් කරන්න ඕනේ. උතුරේ මහ ඇමතිතුමා ඊයේ ප්‍රකාශ කරනවා පොලිස් බලතල උතුරට දුන්නොත් සති දෙකෙන් අපි මේ ඝාතන සියල්ල නතර කරලා ආවා කල්ලිය වානා කරලා දානවා කියලා. එහෙම සති දෙකෙන් අපරාධ නතර කරන්න නම් මේ සිදුවෙන සෑම අපරාධෙ පිටිපස්සෙම විග්නේශ්වරන් සිටිය යුතුයි. මිත්‍රවරුනි, මේ රටේ අද ආණ්ඩුවක් නැහැ. ජනාධිපතිවරණේ ඉන්න තවත් මාස 15ක් තියෙනවා. හැබැයි මේ වැඩබැරි ආණ්ඩුවට තව මාස 15ක් මේ රට කණ්ඩ බලා දීලා අපි නිකම් බලාගෙන හිටියොත් මිත්‍රවරුනි, මාස 15කින් බාරගන්න රටක් අපිට ඉතිරි වෙන්නේ නැහැ. අපි මීළඟ පාර කොළඹට එන්නේ ලිප්ටන් වටරවුමේ ඉඳන් එලිමාන් රංගපීඨයට එන්න නෙවෙයි, ලිප්ටන් වටරවුමේ ඉඳන් අරලිය ගහ මන්දිරයට යන්න. ගිහිල්ලා පලයව් හිටිය ඇති රට නොකා පලය. පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියන්න පුළුවන් වුණාට මේ ආණ්ඩුව ඡන්දෙකට ගෙනියන්න බෑ. පළාත් සභා ඡන්දේ ප්‍රතිඵල එනකොට ආණ්ඩුවේ ඊළඟ පළුවත් කැඩිලා වෙන් වෙනවා. පළාත් සභාවේ ඡන්දයෙන් ලබන දැවැන්ත ජයග්‍රහණයත් එක්ක ආණ්ඩුව දෙපළ වී යනකොට අපට ජයගේ හෙළි නංවන්නට එදාට පාරට බහින්නට පුළුවන්. 2015 ජනවාරි 8 තටමල හොයාගත්ත ජනාධිපති කෙනෙක්. ඒ ජනවරම නිර්මාණය කළපු ලක්ෂ 62, පුංචි කාර් එක උඩ යනකොට ඒ ලක්ෂ 62 තමයි තට්ටු වෙන්නේ. දිට්ට ධම්ම වේදනීය කර්මය ඒ ලක්ෂ 62 පස්සේ විතරක් නෙවෙයි පන්නන්නේ, ඉතුරු ලක්ෂ 58 පස්සෙත් පන්නනවා. ඒ නිසා අද 62යි 58යි කියලා ගොඩවල් දෙකක් නෑ, තොයියොයි බයියොයි කියලා දෙගොඩක් නෑ. අද තොයියොයි බයියොයි එකට එකතු වෙලා මේ මුස්පෙන්තු ආණ්ඩුව පරද්දන ගොඩයි. මේ ඔක්කොම අද එකට ඉන්නේ මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අගමැති විකුණුම් සිංහ කියනවා සීගිරියක් දෙනවා ඉන්දියාවට දියුණු කරලා ගන්න කියලා.
ගලා පෙනුනොත් හදන්නේ ඉන්දියාවට දෙන්න. කාශ්‍යප රජුරුව සීගිරිය දියුණු කළේ ඉන්දියානුවන්ගේ උදව්වෙන්ද? මෙහෙම ගොම්මෝල් මැටිමෝල් නායකයෝ මේ රටේ පහළ වුණේ කාගේ කරුමකටද? මේ නරුම ගමන නවත්තන්න ඕන. ජනාධිපතිවරණ එනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. දැනෙන බලවේගයක් දැනෙන බලපෑමක් කරන්න ඕන. ප්‍රහාරාත්මකව ආණ්ඩුවේ මේ වැඩපිළිවෙල පරද්දන්න පුළුවන් එකම විදියයි මහා ජන බලය මහා පාරට ගෙනල්ලා කඳවුරු බඳ ගැනීමෙන් පමණයි. අද මම එනකොට මම දැක්කා මේ මල් ගහේ මල් වැටෙනු සුබ ලක්ෂණයක්. දැන් මේ ආණ්ඩුව පිළිබඳව මේ ආණ්ඩුව කෙරුවාවල් පිළිබඳව මම මට වඩා හොඳින් ඔබ දන්නවා. පොළට ගියාම කොහොමද මිරිස් කියලා ඇහුවොත් කොහොමද කියන්නේ? ලාභයි කියලාද? අද එළවලු මිරිස් ටිකේ ඉඳලා හැම දෙයකටම අද මිල ඉහළ ගිහිල්ලා ජීවන වියදම බඩගින්න ජනතාවට හුරු වෙලා ඉවරයි. එක වේලක් කන යුගය අද බිහි වෙලා තියෙනවා. අද එක වේලක් කාලා දරුවන් පාසල් යවන්න උණු වතුර ටිකක් පොලය රැට නිදි කරවන්න අම්මලා හුරු වෙලා තියෙනවා. ඒකට එක හේතුවක් මේ රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල කියන මේ දෙන්නගේ ආණ්ඩුවේ කියන එක බොහොම පැහැදිලිව අපි තමුන්වාසියලට කියනවා. මේ දෙන්න ඒ විතරක් නෙවෙයි, අද පදු අය කරනකොට තමුන්වහන්සේලා දන්නවා. ඒ දවස්වල අපි දැක්ක කාර් එකකින් යන්න මොන තරම් නංගිලා පුරකෑවද වැස්සේ තෙමි තෙමි. දැන් අපිට කාර් එකකින් හරි යන්න පුළුවන් කිව්වනේ වැස්සේ නොතෙමි. අනේ නංගියේ, දැන් වැස්සේ නෙවෙයි අවුවෙත් වේලි වේලි තමයි ඉන්න වෙන්නේ. රජයේ සේවකයන් හිතන්න බැරි විදියට පුංචි කාර් එකටත් බදු අය කරපු ආණ්ඩුවක්. පින් කැටේට මගෙන් ඇව්වා පුංචි කාර් එකට බදු අය කිරීම ගැන ඔබතුමා හිතන්නේ මොකද්ද කියලා. මං කිව්වා හිතන්න දෙයක් නැහැ, මොකද පින් කැටේට බදු අය කරපු ආණ්ඩුවක් පුංචි කාර් එකට ගහන එක එච්චර අරුමයක්ද කියලා. අද ඒක තමයි වෙලා තියෙන්නේ. ජනතාව ගැන හිතන්නේ නැහැ. ජනතාවට අර 58 ලක්ෂයක් මෙතුමා කිව්වා. ඡන්ද දුන්නු 58 ලක්ෂය 64 ලක්ෂය 8 ලක්ෂය. ඔව්. එයාලට ඡන්ද දුන්නු මිනිස්සු ගැනවත් එයාලා හිතන්නේ නැහැ ආද. එයාලා හිතන්නේ එයාලා ගැන. හැමදාම අපිට හොරා 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 කිය කිය අඟිල්ල දික් කරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් අවුරුදු 3ක් කරේ අපිට නඩු දාන්න සූදානම් වෙන එක. සියලු දෙනා විපක්ෂේ. එයාලා හදන්නේ විවස්ථාව පාවිච්චි කරන්න, ඔවුන්ට ඕන විදියට වැඩ කරන්න, ඒකාධිපතිත්වයකට යන්න. කිසි වැඩක් කිරිලා නැහැ. වරාය වික්ක ගුවන් තොටු පොළවල් විකුණනවා, අර ගොවි පොළවල් විකුණනවා. මේ රටේ අපේ දරුවන්ට තියෙන, මේ රටේ ජනතාවගේ දරුවන්ට තව අවුරුදු ගණනාවක් තිස්සේ ඉපදෙන්න ඉන්න දරුවන්ට තියෙන භූමිය පිටරටයන්ට විකුණලා දාන්න අද සූදානම් වෙලා. විකුණලා විකුණලා මේවා පිළිබඳව ජනතාව දැනුවත්. ගොවි පොළවල් විකුණලා ආණ්ඩුව, මේ ආණ්ඩුව විකුණලා කනවා. මේවට ඉන්නවා එක කණ්ඩායමක් සූදානම් වෙලා මේ ආණ්ඩුව විකුණන ඒවා ගන්ඩ. මම කරුණාකරලා ජාත්‍යන්තරයෙන් ඉල්ලනවා මේ ලංකාවේ විකුණන මේ ආණ්ඩුව විකුණන කිසිම දෙයක් ඔබ ගන්ඩ එපා. මොකද අපි ආවම ආපහු මේවා පිළිබඳ නැවත සැලකිලිමත් වෙනවයි කියන එක ජාතියේ නාමයෙන් මම කියනවා. ඉල්ලීමක් කරනවා බොහොම. මේවා මේ රටේ ඉපදෙන දරුවන්ට ලංකා භූමිය තියෙන තාක්කල්
ඒ භූමිය තුළ ඉපදෙන හැම දරුවෙකුටම සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා බර්ග වේවා මේ හැම දරුවෙකුටම අයිති ඉඩම් හා දීපල මේවා විකුණලා දාන්න මෙයාලට කිසි අයිතියක් නැහැ බැලලා කිසි වරමක් දීලා නැහැ රණ්ඩුව අද මේ අය කරන්නේ එක කොමිස් ගාන්න හොරකම් කරන්න මේවා පිළිබඳව අද ආණ්ඩුව තුලම ප්‍රශ්න මතු වෙලා තියෙනවා ආණ්ඩුවම කියනවා ආණ්ඩුව දෙකේ කිනාට ඇඟිලි දික් කරනවා ඒ අයම ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන එක එක කෙනා ගැන කියනවා රනිල් හොරාගුවේ අපි නෙවෙයි මුලින්ම රනිල් හොරාගුවේ මෛත්‍රී බාල මුලින්ම ඉතින් මේක තමයි ඇත්ත කතාව මෙහෙම කියනකොට රටක පාලනයක් නැහැ ආරාජිකාවෙලා ප්‍රශ්නාර මහා මංකොල්ලය ගැන එලිදරව් වෙලා මහා මංකොල්ලයට පිළිබඳව මහේන්ද්‍රන් අද පිටරට පැනලා එයා ගෙන්න ගන්න මහන්සි ගන්නෙ නැහැ එයා යහතින් ජීවත් වෙනවා ඒ රටවල් වල එයාලගේ ළමයින්ගේ මගුල් ගෙවල් වලට අපේ නායකයෝ යනවා හැබැයි ඒ අය කතා කරනවා වෙන වෙන දේවල් ඒ ගැන කතා කරන්නේ නැහැ ඒක අමතක කරවන්න හදනවා ඒවා අමතක කරවල දාලා මහා මංකොල්ලය ගැන අපිටත් අමතක කරවන්න සූදානම් වෙලා ඉන්නවා අද ඒ කට්ටිය ඒකින්ද එක එක දවසට එක එක කරුණ කියනවා එක දවසකට එකක් ගේනවා ඒක ගෙනල්ලා ඒක පස්සෙන් අපි දුවනවා අර ගහල්ලේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක ගැන කතා කරා නම වෙනස් කරන්න උන් මෙච්චර බයද මගේ නමට මම මේ කල්පනා කරනවා ඒක යකාගේ වැඩක් අද මේක තමයි යත්න කතාව මේ අය අද යාළට වෙන වැඩක් නැහැ විපක්ෂයේ නිහඬ කරන්න හදන්නේ අධිකරණය පාවිච්චි කරලා අධිකරණය පාවිච්චි කරන්න හදනවා අපි අධිකරණය අපි බලාපොරොත්තු වෙනවා ස්වාධීන අධිකරණයක් මේ නඩු තීන්දුව කරන්නේ අද කිතුමා කිව්වා විශේෂ අධිකරණයට නඩු ඇමතිවරයාගේ කන්තෝරුවේ ඇමතිවරු රැස් වෙලා නීතිපතිවත් ගෙන්නගෙන තමයි මේ ප්‍රශ්නය ඕන් විසඳන්නේ මෙන්න මේ නඩු ටික දාන්න මුලින් එතකොට කවුද මේ නඩු යවන්නේ නීතිපතිවරයාට කියනවා මේ නඩු ටික යවපන් අග්‍රවිනිශ්චකාරතුමාට අග්‍රවිනිශ්චකාරට වෙන වැඩක් නැහැ ඌට කරන්න තියෙන්නේ ඒවන නඩු වලින් නඩු ආපහු එවන එක විතරයි ඌ තෝරගන්න ඉතින් මේ තත්වයකට මේ රට දේශපාලනයේ වශයෙන් මේ ආණ්ඩුව ඒකාධිපතිත්වයකට ගමන් කරන බව පේනවා අධිකරණය ඔවුන්ගේ අතට අරගෙන අධිකරණයත් ඔවුන් පාලනය කරන්න සූදානම් වෙනවා මේකට එරෙහිව අද නඩුකාරවරුම කතා කරනවා මේකට එරෙහිව කටයුතු කරන්න මේවා තමයි අධිකරණයේ ස්වාධීනත්වය ගැන මහලොකුට කතා කරපු උදවිය අද නිහඬයි එන්ජිඕ කාර්යෝ ටික නිහඬයි ඒවා ගැන කතා කරන්නේ නැහැ ඒ කටියට තාම් පේන්නේ ගියාණ්ඩුව ගැන කතා කරන්න රතු වලිපටියටත් වෙලා තියෙන්නේ මිනිහා ඉඳන් ඉන්නේ තාම අපි ආණ්ඩු කරනවායි කියලා පටන් ගන්න එදා වෙනම අපිට බනිනවා මේ ආණ්ඩුවට මොකුත් කියන්නේ නැහැ නිකන් තෙල් ගානෝ තෙල් ගානෝ රනිල්ට තෙල් ගගා අපිට කිනිනෝ ඒක තමයි ඒකට අද කරන්නේ හැමදාම මිනිස්සු රවට්ටන්න බෑ හැමදාම තරුණයෝ රවට්ටන්න බෑ ඒක මතක තියාගන්න මේ අය කරන්නේ රට රවටන එක රට රවටන එක ඒ නිසා සහෝදරවරුනි අද මේ ආණ්ඩුව කරන වැඩපිළිවෙල නිසා දවසින් දවස රට විනාශ වෙනවා රට විකුණනවා රට විනාශ වෙනවා ජනතාව විනාශ වෙනවා ජනතාවට කන්න බොන්න නැතුව තත්ත්වයකටපත් එදා ගමේ මිනිහට සල්ලි තිබුණා අතේ හැම තරුණෙක් වතෙම කීයක් හරි තියුණා
මොනවා හරි ව්‍යාපාරයක් කරන්න මොනවා හරි එකක් ගන්න අතේ සල්ලි අද නැහැ ඒක අගමැති කියනවා අද අගමැති කියනවා ඒක අද සල්ලි දෙන්නේ කුඩු විකුණන එකට විතරයි ඒක හොල්හා ලොකු ජාවාරමක් බවට පත් වෙනවා පාසල් දරුවා විනාශ කරනවා පාසල් වලට කුඩු ඇතුළට දැවනවා මේකේ පිටිපස්සේ දේශපාලඥයෝ ඉන්නවා මේකේ පස්සේ පිටිපස්සේ ඉන්න දේශමාලනය කවුද කියන එක එළිදරව් කරන්න ඕන අද අපරාධ වැඩි වෙලයි කියලා පොලිස්පති කියනවා ආසියාවේම වැඩිම තියෙන්නේ අපරාධ ලංකාවේ කියලා මිනි මැරුම් දූෂණ මේවා සියල්ල තියෙන්නේ ලංකාවේ කියලා කියනවා පොලිස්පති අගමැති තුමා කියනවා ඒක නෑ ලංකාවේ අපරාධ අඩු වෙලයි කියලා. දැන් මේ පරස්පර ඔබ තමයි මේ දෙන්න ප්‍රකාශ කරන්නේ. මේකද කියන්නේ. අද හමුදාවට දෙන්න යනවා බලය, පොලිස් බලය. සහෝදරයා මේක කරන්න යන්නේ භයානකම. අද මිනිසුන්ගේ අතර තියෙනවා කුඩු වලට විරුද්ධව ලොකු මතයක්. ඒ මතය දාලා හමුදාවට මේවා පිළිබඳ පරීක්ෂණ කිරීමේ වගකීම බාර දෙනවා අද කුඩු ගැන හෙට මිනිමැරුම් වැඩි කියලා මිනිමැරුම් ගැන අනිත් දවසට පවුල් ආරවුල් වැඩි කියලා පවුල් ආරවුල් බේරීමත් හමුදාවට බාර දෙනවා මේක තමයි හමුදාකරණය කිරීමේ වැඩපිළිවෙලේ පළවෙනි පියවර ඒක නීතියානුකූලව පාර්ලිමේන්තුව තුල මේ බලය ලබා ගැනීම තමයි උහුන් කරන්න හදන්නේ ඉතින් මේවා පිළිබඳව මං හිතන්නේ පසුපෙලේ මන්ත්‍රීවරු විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ විතරක් නෙවෙයි අදයට එක්කහුවලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් හිතන්න ඕන මේවට ඉඩ දෙනවද නැද්ද කියලා හමුදාකරණය කිරීමට හමුදා බලය පැවැසීමට මේවා පිළිබඳ විශේෂයෙන් අවධානය අපි යොමු කරන්න ඕන ඒක නිසා සහෝදරෝනි ඔබ මේවා පිළිබඳව අවබෝධයක් ඇති ඉන්න පිසක් අද ඒක නිසා තමයි පටන් ගත්තේ මේ රැල්ල. මේ රැල්ල මෙතනින් නැවතෙන්නේ නැහැ. මේ ආණ්ඩුව පළවා හරින තුරු ඔවුන් ඉල්ලා අස් වෙන තුරු මුලින් දැන් කාලේ ඇවිල්ලා ඉල්ලා අස් වෙන්න. තුළු මේ සටන අපි අතාරින්නේ නැහැ කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක් පතමි. ඔබට ප්‍රශංසා.